වැඩකරන ජනතාවගේ සැබෑ මයිදින රැලියට පැමිණ සිටින සියලුම වෘත්තීය සමිති සිවිල් සංවිධාන බහුජන සංවිධාන ඇතුළු සියලුම සංවිධානවල සහෝදර සහෝදරිය ලෝකය ආර්ථික අර්බුදයක ගිලමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාව ඒ ආර්ථික අර්බුදයේ පතුලටම ගිලී ඇති අවස්ථාවක පවත්වන ජාත්‍යන්තර මැයිදින අද අපිට වෙනත් රටවල කම්කරුවාට වඩා ඉතා වැදගත් වෙනවා අන්න ඒ තමයි අද ධනවාදී ආර්ථිකයේ කඩා වැටීම තුළ මෙරටේ කම්කරුවන් අති විශාල පීඩනයකට පත් කරලා තියෙනවා මේ සමස්ත ධනවාදී ආර්ථික කඩා වැටීම කම්කරු පන්තිය මත වැඩ කරන පන්තිය මත අද හෙළමින් තිබෙනවා මේ රාජ්‍ය කියන ආයතනය ආණ්ඩුව කියන ආයතන විසින් මෙන්න මේ තත්ත්වය ජය ගැනීමට කම්කරු පන්තිය විදියට අද අපි එකට එක්ක මැයිදින පෙළපාලයක් රැලියක් පවත්වා මෙයින් ඉදිරියට දිගින් දිගටම එකම සහෝදර කෙරෙක් මෙන් මේ අර්බුදය ජය ගැනීම දක්වා යා යුතුව තියෙනවා සහෝදර සහෝදරිය මෙරටේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා කියන්නේ මේ ආර්ථික ධනවාදී ආර්ථිකයේ නියමුවන් නෙවෙයි මේ ධනවාදී ආර්ථිකයේ ලෙලිපුට්ටන් විදියට තමයි අපි මේ රනිල් රාජපක්ෂලා දකින්නේ මේ ආර්ථිකයේ අයිතිකරුවන් කවුද ඇමරිකාව චීනය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල අවශ්‍යතාවය වෙනුවෙන් අනෙකුත් රටවල් සූරා කෑම වෙනුවෙන් ගෙන යන මේ ධනවාදී ආර්ථිකය තුළ අද අපේ රට තාමත් තරුණු ප්‍රහාරයකට ලක් වී තියෙනවා සහෝදර සහෝදරිය එයට පිළිතුරු මේ රටේ පාලකයන් අතේ නැහැ අන්න ඒ නිසා අද ඔවුන් මොනවද කරමින් සිටින්නේ මේ රටේ දේශීය ණය ප්‍රතිරූපගත කරණය IMF ණය ගැනීම මෙන්න මේ වගේ දේවල් තමයි ඔවුන්ට තියෙන පිළිතුරු අපි දකිනවා ඔවුන්ගේ මේ වැඩපිළිවෙල තුළ මේ වන විටත් ලක්ෂ පහකට වැඩි කම්කරු පන්තියේ සහෝදරයන්ගේ සහෝදරයින්ගේ රැකියා අහිමි වෙලා තියෙනවා ඉදිරියේදී අහිමි වීමට නියමිත රැකියා ප්‍රමාණය අති විශාලයි එවැගේම මේ රටේ කම්කරු පන්තියේ සමාජ ආරක්ෂණ අරමුදල් කොල්ල කෑමට නියමිතයි මේ රටේ මේ සියලු ආයතන මහජන දේපල විකුණා දැමීමට නියමිතයි මෙන්න මේ සියල්ලට එරෙහි නැගිටින කම්කරු පන්තිය මර්ධනය කිරීමට රනිල් රාජපක්ෂලා විවිධ ආකාරයේ ත්‍රස්ත විරෝධී පනත් ගෙනෙමින් මේ රටේ සමස්ත කම්කරු පන්තිය පීඩිත පන්තිය හිරගෙවල් වලට ගාල් කිරීම අතුරුදන් කිරීම ජීවිත අහිමි කිරීම ඇතුළු සියලු දේවල් වලට සූදානමින් සිටිනවා අපි කියනවා වික්‍රමසිංහලාට රාජපක්ෂලාට මේ අර්බුදයට විසඳුම ගෙනිල්ලා බලගේ දේශපාලඥයෝ පැන්ඩෝරා පැනමා පේපර්ස් වලින් පිටරටට ගෙනියපු සල්ලි ගෙනින් ලංකාවට කියන එක එවගේම ව්‍යාපාරිකයන් විසින් මෙරටේ දේශපාලඥයන්ගේ හිතවත් ව්‍යාපාරිකයන් එවගේම අධිරාජ්‍යවාදී රටවල් වල බහුජාතික සමාගම් මේ රටින් ගෙනිල්ලා විදේශ බැංකුවල දාලා තියෙන
ඩොලර් මිලියන 53 ගේන්න කියන ගාත අපි මේ රටේ කම්කරු පන්තිය විදියට කියනවා. නමුත් තරුණ ඒවා ගේන්නේ නැහැ. ඒවා ගේන්නේ නැත්තේ සහෝදර සහෝදරිය ඔවුන්ට ඔවුන්ගේ පන්ති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒවා ගැන කතා කරන්නේ නැහැද? නමුත් IMF එක ලබා දෙන රුපියල් බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 2.9 ගැන ප්‍රතිඥා පත්තු කරමින් තමයි ඔවුන් අද ඉන්නේ. අපි කියනවා මෙරටේ කම්කරු පන්තියේ සහෝදර සහෝදරයන්ට, මෙරටේ ධීවර ජනතාවට, මෙරටේ ගොවි ජනතාවට එකම තැනකට එක්ව සමස්තය ඒක රාශීව කටයුතු කිරීම තුළ විතරයි මේ අර්බුදය ජය ගන්න පුළුවන්. අන්න ඒ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ශේෂ්ත්‍ර තුළ කම්කරුවාගේ ගොවියාගේ ධීවරයාගේ බලය වැඩි කළ යුතුයි. සමස්ත ආයතන තුළ වෘත්තීය සමිති වල බලය වැඩි කළ යුතුයි. වෘත්තීය සමිති පාලනය වෙනුවෙන් මැදිහත්විය යුතුයි. ඒ වගේම සමස්ත එකට සිටීම තුළ මර්ධනය වළක්වා ගත යුතුයි කියන එක. අනේ වෙනුවෙන් අද ජාත්‍යන්තර කම්කරු දිනේ අපි සමස්ත වැඩ කරන පන්තියට ආරාධනා කරනවා. මේ රටේ සමස්ත ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් එකට එක්වෙමු කියන එක ජයවා. කම්කරු දිනේ වැඩ කරන ජනතාවගේ දිනේ නියෝජනය කරන දවසේ වැඩ කරන ජනතාවගේ මැයි දින රැළිය පීඩී සිරිසේන ක්‍රීඩාංගණය අද පැවැත්වෙනවා. අපි සියලු දෙනාම දන්නවා 1886 චිකාගෝ නුවර ඒ මාකෝ චතුරස්‍රේ ගලාගෙන ගියේ කම්කරුවන්ගේ ලේ. එහෙම නැත්නම් රුධිරය පරිත්‍යාග කරේ කම්කරුවන්ගේ ජීවිත. අන්න ඒ කම්කරුවෝ නියෝජනය කරන එකම මැයි දින රැළිය කොළඹ නගරේ අද පැවැත්වෙන්න වෙන්නේ මේ සිරිසේන ක්‍රීඩාංගණයේ විතරයි. එදා කම්කරුවන්ට වැඩි තිබ්බ කම්කරුවන්ගේ ජීවිත උදුරාගත්ත ඒ පාලකයෝ නියෝජනය කරන මේ රට විනාශ කරන මේ රටේ මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණන් වරකම් කරපු පිරිස් අන්න පෙළපාලි තියෙනවා, මැයි දින තියෙනවා. මේ කොළඹ නගරයේ ක්‍රීඩාංගණවල මේ රටේ දේශපාලන පක්ෂවලට මොන පක්ෂ වුණත් මේ රටේ දේශපාලන පක්ෂවලට අයිතියක් තියෙනවද කියලා අපි අහනවා. කම්කරු දවසේ මැයි දින පෙළපාලි පවත්වන්න නැහැ, එහෙම අයිතියක් ඔවුන්ට නැහැ. ඔවුන් තමයි මේ රට විනාශ කළේ. ඔවුන් තමයි මේ රට ලෝකයේ හිගන රාජ්‍යයක් බවට පත් කරේ. ඔවුන් තමයි මේ රට මේ ලෝකයේ බංකොලොත් රටක් හැටියට පරිවර්තනය කළේ. මෙන්න මේ කාලකන්ණි දේශපාලන පක්ෂ අද අපි සියලු දෙනාම දන්නවා IMF කොන්දේසි ගෙනල්ලා වෙන කරන්න දෙයක් නැහැ. මොකද කරන්නේ? රට සම්පූර්ණයෙන්ම උපස්තියන දරා ගන්න බැරි බඩු බිලක්, ඉවස ගන්න බැරි විදුලි බිලක්, දරා ගන්න බැරි බඩු බිලක් කම්කරුව වෙනුවෙන් දාලා අද කම්කරුව නොමැරි මැරිමින් ජීවත් වෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. මෙන්න මේකට විරුද්ධව නැගී සිටිනකොට සහෝදරවරුනි සහෝදරියනි අද ආණ්ඩුව තටකනවා. ATM ගේන්න ප්‍රතිදස්ස පනත ගේන්න පාරට බහින කම්කරුවව මට්ටු කරන්න මේවට අපි ඉඩ දෙනවද කියන එක හොඳට කල්පනා කරලා තීන්දුව ගත යුතුයි. අපි ආණ්ඩුවට මේ ආණ්ඩුවට ඉඩ දෙනවද? ඡන්ද කල්දමමින් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් මහජනතාවගේ ඉහමල හූරාගෙන කමින් ඒකාධිපති විදිහට මේ ගෙන යන පාලනය පරාජයට පත් කරන්න 2022 අප්‍රේල් මාසේ
Daiwase, Juni Wase, Api Kolaba Watalala, Aragadagi Apu Aragale, Idiriyata, Apita Genna Siddha Wenawa, Kawuru Akamata Unan Natath, Avasana Wasen Kiyenawa Sahodara Warune Sahodariyani, IMF Kondesi Kiyala, Dan Genawa Desiya Naya Pratiniyogata Karane Karanna, Mokadda Meke Pratibala. Oba pasialu dina, wisra mayana kota pavici karana tiena, seva kai mara kara rambutala, seva kari tasada kara mutala, sampurne, kola kare ketawa yandu e uba kramea, witarak neve, beratenda, jiwa e sapaena, langka bengkua, mahajana bengkua, jati kejiri kirime bengkua, tolu, Sri Lanka raksana santa wetulu, me aetana. Swabhavika maranayakata pat kirimata aanduwa desiya naya prativyoga karana karanawa enam me durdanta kramaya IMF ekata rata upasthiyana kramaya parandanna tiyana ekama vikalpaya me rate kamkaruwa siyalu vruttiya samiti weda karana janathawa goviyan divarayan kamkaruwa nathulu siyalu denagema balaya godanagima vitarai Andai balai pada lagi mata, ada mei balai beri dia, jati antara kaum karuta dini itu, sapa negara kamu, urut ya sapi di sektre itu jaya wewa, karena jalan tawat ya, jaya wewa kami, bapa dia dewi nama bom istri. Punci kali, mana mata kaya, api api ratanya na, rachna awak lihat nanti udah ma, api muli melihat ne, Indian Sagar mutwa deh dengan magi ratan, tunggani loke, diunu memin pawa dina ratan kira. Mami tane ape podi unut, oi tiga maki ante, wadi pura waki ake kato wai, pondere di barata kae, me ina deshi pala ake no kiera. Iti ngada api, oi kata wo, hom mam kia ake ne ena kota, e kasi tis hat weni, mei di ne samaran ne, sebe kam karuan ma, me kata aru de kara kita de. Ute deshi pala ne kara ne kara gata, mei di ne yaka, sebe mei di ne yaka, sebe kam karuan ni oce ne wene mei di yaka samaran ne, Eh kabatnya mewutnya samiti saha bahu jalan samidana ketua pamanai. Apa dana mah covid basangga deh atek kama, khususnya ngapa ni ujungnya kerana ini dah swenda kalau mah ayang kalau khususnya serve kerana kamkar kanta apa? Covid basangga deh di tatya awas serva awan kerla, orangnya shramasura kaya mangkade lak kerla, orang tuh himi, nisi, batu, bonus, nugewa ayang kerla, then me arti karbu deh muawin, orang tuh tamangge rakia awan vali, swetcha awin mah aswera ayang nade saras selatih. Itin mesan dah mulai kaya hati ni kau tu. Rajah bintar tu. Karma ada shala ini karuan. Mahamilan sana. Own mereka balpa emak ati karan ni net. Apa dah nama arti karbu dia tekkam? Me arti karbu dia kamkaru panti. Ini dah swenda kalau apa serve karnya. Kamkaru stream de paman apa dah rakne me. Govi diiver guru. Kira me sielo mu sesuatu lagi net. Kamkaru ante. Khususnya mati karbu dia ni sa main feed out elak macam, kamkaru kanta awat itu tamai balap ayam mati kere. Kamkaru kanta awat tamangge rakia istana ini feedan ini elak bela, nawata gejala enak otak, magatot ini boarding kamar ini perahan ini sah bodus istana balat, yali yali hinsan ini elak bela. Mereka sambaran dengan family lingkaran ni kaya, mereka yali family lingkaran duga ni beri answer yang hidit, yali yali tau nevai godro bawa tepat sila. Own me arti kebara kharata lagi na me kamkarua kena tanim palle hande pahala tamangge paula lagi gan doni kena tanu teriye travella kamkaru khan tawa ita amat loko pida ne anu ente rakpe na api dano aharu damanis siete anuwa pelar tiara kala ke langka wagi ratakan kamkarua ente neta amat cocor matu papa manai own making ownge boarding gas tu kewa gan doni kamkaru ownge daruan ke anak kebara gan doni sauke bahasa kamista kebara gan doni Eh, mana sah? Apa dah? No, utruk kerja kat sini, utruk kerja yudhya ni sah. Pida out lah, kerja kaum karuo. Tawat. Me, arti karbu deh covid basangat deh. Sah, shrama sura kaya mana sah? Pida ni deh lah, kerja inna. Iting apa dah? No, adve wagi dawasa kavitarai. Apit me wagi ekat mana awastha wala. Benne, kaum karuan vidhya deh. Vishesha ma apit hamadam. Oba benne, oba apit tek kahitia. Apit oba tek kahitia. Namu adve dawasa ma apit vishesha kerla deh. Tiene me obe nai deh kela. Adaga. Itin me belawa, api kamkaru panthiya vidhi hande. Me ratte bodhu dekola, pitera tevikunan, ayat irudtu bethaya gahan.
විශේෂයෙන්ම දේශීය නැ විදේශීය නැ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා අපේ EPF අරමුදුරට ගහන්න දෙන මේ වෙලාවක අපි කම්කරු 500 විදියට නැගී හිටියොත් විතරයි අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මතක ඇති 2011 දී රජයේ ගෙනාපු EPF මංකොලයට එරෙහිව අපි පාරට බැස්සා ඒ නිසා තමයි ඔවුන්ට හැකියාවක් ලැබුණේ ඔවුන්ගේ මේ කුමන්තර ටික අකුල ගන්න ඉතින් කම්කරු පන්තියේ බලය තියෙන්නේ අපි එකතු වුණොත් විතරයි මේ එකතු වීම එක දිනයකට පමණක් සීමා නොකෙරෙන මේ දිනය තව තවත් ඉදිරියට යන ඔබට මතකද ගිය අවුරුද්දේ අරගලයට අපි එකතු වෙච්ච විදිහ අපි දන්නා අරගලයේදී මිනිස්සු තැන් තැන් වල රට පුරා සෙනග එකතු වුණේ ඉතින් ඒ වගේ ඇයි අපි අපේ අයිතිවාසිකම් දිනා ගන්න විතරක් එක දවසක් සීමා කරගන්නේ ඇයි අපි අයිතිවාසිකම් දිනා ගන්න කිව්වොත් විතර අරය මොන හරි දෙනව නම් විතරක් අපි මෙතන ඉන්නේ මේ ගමන අපි ඉස්සරහට යන්න ඕනේ එකතු වෙලා නිසා නැවත අපි ඔය වටන්න බැරි ගමනක් කරලා කම්කරු කාන්තාව කම්කරුවා කියන තැන ඉඳගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඔවුන්ට දැන් ඉස්සර වගේ අපි දැනුවත් නැහැ. අපි මේ ගැන දන්නේ නැහැ. අපි සංවිධානය වෙලා නැහැ කියන්න බෑ. අපේ සියලුම කම්කරු සහෝදරයන් සංවිධානය වෙලා ඉන්නේ. ඔවුන් දැන් කුමන්ත්‍රණය කරන වෘත්තීය සමිතිගත වෙච්ච සංවිධානය වෙච්ච බලසතු වෙච්ච කම්කරුවන්ව පීඩනයට ලක් කරන්න. ඔවුන්ව පාලනය කරන්න. ඔවුන්ව අයින් කරලා දාන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරය මර්ධනය කරලා දාන්න. ඉතින් වෘත්තීය සමිති ව්‍යාපාරය මර්ධනය කරන්න දෙන්න එපා. අපි සංවිධානය වුණොත් විතරයි අපේ ජයග්‍රහණය කරන්න පුළුවන්. කාන්තාව විදිහට කම්කරු කාන්තාව වෙනුවට වෙළඳ කලාපවල 85% නියෝජනය වෙන්නේ අපි. ඉතින් ඇයි අපි අපිව මර්ධනය කරන්න ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නේ? ඉතින් කම්කරු ස්ත්‍රීන් විදිහට අද පෙරපාලියේදී බොහෝ දෙනෙක් මම දැක්ක ඉතාමත් ජවයකින් තාමත්ම හොඳින් අපිත් එක්ක එකතු වුණා පෙළපාලිය යන ඉතින් පෙළපාලියට පමණක් සීමා කරන්න එපා අපි ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මේ රජ මහජනතාවගේ නැගී සිටීම මර්ධනය කරන ත්‍රස්ත විරෝධී පනත් ගෙනල්ලා මහජනතාව මර්ධනය කරන්න සූදානම් වෙනවා හැබැයි කම්කරුවාව සුරක්ෂිත කරන 100% සමුදය සම්මත කරන්න කියලා 2019 අගෝස්තු මාසේ නම් මේ දක්වා කරන කිසිම ඉල්ලීමකට සමන් දෙන්නේ නැහැ දකුණු ආසියාවේ කිසිම රටක් මේ වෙනකොට 190 සම්මුතිය සම්මත කරන්නවත් හිතලවත් නැහැ. මොකද ශ්‍රම සූරා කෑම ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන් කියලා වුන් හිතාගෙන ඉන්නවා. ඉතින් 190 වැඩබිම ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර කලාපයක් බවට පත් කරගන්න අපි දන්නවා අපේ ලංකාවේ නීති රීති තිබ්බට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි එකතු වෙන්න ඕනේ මේවා ක්‍රියාත්මක කරගන්න. 190 සම්මුතිය සම්මත කරගන්න. ඒත් එක්කම අපේ EPF මංකොල්ල විරෝධයට අපි එරෙහි වෙන ඒත් එක්කම කම්කරු ස්ත්‍රීන් සිදුවන හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් තොරව සිටින්නට LGBTIQ ප්‍රජාවන් සම්බන්ධයෙන් උතුම් දැනුවත් කරලා ඕනවත් අපි මේ අපේ කම්කරු පන්තියේම කොටසක් ලෙස සැලකලා ඕනොත් එක්ක ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකාගෙන ඉදිරියටම යන අපේ මේ මැයිදිනේ අපි එකතු වෙලා සාර්ථක කරගමු මේ නවත්තන රීග නොදී අපි සියලු දෙනෙක්ම එකතු වෙමු ජයග්‍රහණය කරමු ලෝක කම්කරු පන්තිය නියෝජනය වෙන ලෝක කම්කරු පන්තියේ ජයග්‍රහණය පමණක්ම ලැබෙන ශ්‍රී ලාංකීය කම්කරු පන්තියේ ජයග්‍රහණය පමණක්ම ලැබෙන ඒකාබද්ධ වෘත්තීය සමිතිය සහ බහුජන සංවිධාන එකතු කරන මේ මැයි දිනේ සහභාගී වූ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා ලෝක කම්කරු පන්තියේ ජය වේවා 1978 මේ විදියටම IMF උගුලට අපේ රට හසු වුණා එහෙම නැත්නම් ඒ උගුල පසුපස හඹා යන තීන්දුවක් ගත්තා ඒ අනුව ආර්ථික ප්‍රතිපත්තීන් වෙනස් කරා 79 වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගෙනාවා 1980 වෙනකොට මර්ධනය පටන් ගත්තා දෙමළ මර්ධනය එන්නකම් දමිළ සහෝදරයන්ගේ සටන වෙනුවෙනුත් ඒ මර්ධනය ක්‍රියාත්මක කරා එහෙනම් අපිට මේ මර්ධනය එහෙම නැත්නම් මේ IMF උගුල සම්බන්ධව තියෙන ආර්ථික අර්බුදයන් අලුත් ඒවා නෙමෙයි හැබැයි අපිට අද මේ අර්බුදයට මුහුණ පාන වෙලා තියෙන්නේ මොකද කියන කාරණාව අපි දන්නවා දශක 4ක් තිස්සේ නිදහස් වෙළඳ කලාපය තුළ අපනයන ශේෂ්ඨ කම්කරුවන් රට කම්කරුවන් විදේශගත ශ්‍රමිකයන් හොයපු ධනය මේ රටේ ඉන්න පාලකයන් කාලා කාලා ඉතුරු වෙන ටික ඔවුන්ගේ පරම්පරා ටික ඉදිරියට ජීවත් වෙන්න පිට රටවල් වල ගිහිල්ලා තැන්පත් කරා මේ සියලු තත්ත්වයන් තමයි මේ අර්බුදය නිර්මාණය කරේ එදා පෑල දොරින් පැනල ගිය ආණ්ඩුවට විකල්පයක් හැටියට ඒ දොරින් ඇතුල් වෙච්ච රනිල් රාජපක්ෂ
ugula. E anu artika pratipartin venas karamin innawa. Eda vidiyatama pratitasta panata navata watekin genala tiyenawa. E panatata anuwa oba mama sielu denama trastavadiyo. Me wage raliyakata aapu oya kodiyak ate usagatta slogan ekak kiyapu hama ekama trastavadiyo. IMF ප්‍රතිපත්ති වලට අනුව මේ වෙනකොට කම්කරුවා වහලෙක් බවට පත් කරලා තියෙනවා. ඒ කිය නීතියක් එන මර උගුලකින් අපි මේ මැයි දිනයක් කියලා සමරන එහෙම නැත්නම් මැයි දිනේ අනන්‍යතාවය සම්පූර්ණ වශයෙන් අකුලා දමපු තැනක තමයි අද අපි මැයි දිනේ සමරන්නේ. අපි පැයට දිනාගත්තේ ඍතුනේ වගුරලා ඉදිරියට එන්න තියෙන කම්කරු නීති සංශෝධන වලින් මේ පැයට අපට අහිමි වෙනවා. හැබැයි සහෝදර සහෝදරියනි රණියට අමතක වෙලා මේ 79 නෙමෙයි කියලා අපේ බලය මහජන බලය මහ පොළව තුල අභ්‍යාස කරපු යුගයක තමයි නැවත මේ IMF මර උගුල හරහා වෙන මර්ධනය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ ජවය අපි සිහිපත් කරගමු. ඒ ශක්තිය අපි සිහිපත් කරගමු. මේ මර්ධනයට මේ කම්කරු නීති සංශෝධනයන්ට එරෙහිව අපි සටන් කරන්න අදින් පසු අදිෂ්ඨාන කරගමු. කම්කරු අරගලයට ජය වේවා. ස්තුතියි. මෙරටේ ආර්ථිකයට 10% කතර දායකත්වයක් සපයන එවැගේම මෙරටේ අන්ත දිනුදභාවයට සහ පීඩණයට පත් වුණු ජන කණ්ඩායම් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යම්කිසි වචන ප්‍රමාණයක් එකතු කරන්න තමයි හදන්නේ මේ එක්වෙමු තේමාව යටතේ. එවැගේම ජන පීඩන නිසා මර්ධනයට එරෙහිව මේ එක්සත් නැයි රැලියේදී මා ඔබ අමතන්නේ තීරණාත්මකව 2022 ගොඩනැගුණු අරගලයෙන් පසු පවත්වන ප්‍රථම ජාත්‍යන්තර මැයි දිනේ කම්කරු දිනේ දවසේදී අපි ඔබට තීරණාත්මක වගකීමක් බාර ගැනීමට තියෙනවා කියන පණිවිඩය ඔබ හැමෝම තියන්නේ. එනිසා ඔබ හැමෝම දන්නවා මේ මැයි දිනේදී යුනයිට් කියන තේමාව එක්වෙමු කියන තේමාව ආවේ අහම්බෙන් නෙමෙයි. ඉතාම පැහැදිලිව ඒ යුනයිට් කියන තේමාව එක්වෙමු කියන හඬ අපිට එන්න මේ රටේ ලාංකික ඉතිහාසයේ අපේ පරම්පරාවේ 2022 දී මේ රටේ මහජනතාව නැගී සිටුප කරපු අරගලය විසින් අපිට යම් කිසි කාරණා ප්‍රමාණයක් ඉති කරා. එනිසා අපි සූදානම් එක්වෙමු කියන පාඩය එක්වෙමු කියන සටන් පාඩය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න. ඒ ගෙන යාමේදී අපිට වගකීමක් තියෙනවා. මේ ඒකාබද්ධ මැයි දිනේදී මේ රටේ පැහැදිලිවම මේ රටේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පෙනී ගැනීම සඳහා කටයුතු කරන්න. එනිසා අපිට දැනන්ත මේ ආර්ථික ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ අපි දන්නා ව්‍යාපාරිකයන්ගේ ඌමනාව මත ඇමරිකානු චීන ඉන්දියානු ඔවුන්ගේ මෙදිහත්වීම මත සිද්ධ වෙන ආර්ථික දේශපාලන බලපෑම ඇතුලේ ඉතා පැහැදිලිවම අපේ ගොවි බිම් ටික උදුර ගනිමින් තියෙනවා. එවැගේම අපේ බීජ ටික උදුර ගනිමින් තියෙනවා. අපේ ජල සම්පත් උදුර ගනිමින් තියෙනවා. අපිට අපේ වෙළඳපොළ අහිමි කරමින් තියෙනවා. අපිට අපේ ආහාර ටික අහිමි කරමින් තියෙනවා. එවැගේම අද ගොවියෝ සංවිධානය වීම අහිමි කරමින් තියෙනවා. ඒ නිසා දැවැන්ත සමාගම් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් අද වෙළඳපොළට ගොවිබිම් වලට ඇවිල්ලා අපේ අයිතිවාසිකම් මෙන්න අපේ ඉඩම් අපේ භූමිය එවැගේම අපේ තියෙන වනාන්තර පද්ධති උදුර ගනිමින් තියෙනවා. ඒ නිසා අපි සූදානම් මේ කාබද මේ දිනේදී සපත කරලා කියන්න අපි මේ රටේ සුළු පරිමාණ ගොවිතැන ඉන්න මේ රටේ ආර්ථිකයේ දැවැන්තම ආහාර නිෂ්පාදනයේ පංගුව කරන මේ රටේ ගොවීන්ගේ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයත් ගොවිතැනත් ඔවුන්ගේ වෙළඳපළත් ඔවුන්ගේ බඩගින්නත් ඔවුන්ගේ ආහාරත් ඔවුන්ගේ වෙළඳපළත් රැක ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් අපිට කළ යුතුව තිබෙනවා. අන්න ඒ වෙනුවෙන් අපි මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරය එවැගේම ශිෂ්‍ය ව්‍යාපාරය
Tel polin tibuna,
gas poli tibuna, light netu hitiya, ini tatkala tamai tibuni. E tatkala itu lah, atau jangan tahu misalnya masih marga mana tahu. Namun dari Ranil Wickremesinghe awen passe, e tatkala benar serat iya nama, kira kira. Ekor ekor kianne, me IMF katet kianne kangen ecelisa, ap me tatkala tibuna kira. Namun tatkala tahu ekene me. Dengan entertainment Ranil itu baru dulu මේ ආණ්ඩුව මේ වැල් පාර්ලිමේන්තුවෙන් එකතු කරන්න කියන එක තමයි දරුවව. හැබැයි දැන් එයා මොකද්ද කරලා තියෙන්නේ වැල් පාර්ලිමේන්තුවෙන් එකතු කරනවා වෙනුවට අද එයා හෙළ ගොඩ කරනවා. කොහොමද ගොඩ කරන්නේ? ඒක තමයි එක පැත්තකින් පීඩිත ජනතාව, සාගින්නෙන් පෙළෙන ජනතාව, සිවිල් පවුල් පිටින් සියලු විනිසා ගන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට අනිත් පැත්තෙන් විශාල සංඛ්‍යාවක් Pasawal netua dotte metla tigeno. Ina meto ispiritala velo netu merenoa ausa dera tigeno. Elo me sielo madena me helat dalu kirona tamai ade me ranil me ade kiyo sa tawa kani ke sama kami tato etikal latin. Deng ita kota ituro katia ta helat dalu tamai dan me ranil utsa karami me tati tasta parta gene. Deng ita kota eke ting apita me me deng අලුතෙන් ගේන්න හදන මේ දේශීයමයි ප්‍රතිව්‍යුහගත කරණය තුළින් දැන් ආණ්ඩුව උත්සාහ කරනවා අපේ පුද්ගලික අංශයේ සේවකින්ගේ අර්ථසාධක අරමුදල මල් කොල්ල ගන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුවට වැඩිපුරම ණය දීලා තියෙන්නේ 90%ක් විතර මේ අර්ථසාධක අරමුදලෙන් තමයි. එතකොට ඒක කප්පාදු කරන තමයි හදන්නේ. ඒ කප්පාදු කරන්නේ මේ IMF එකෙන් ගන්න තියෙන අවුරුදු 4කට බිලියන 2.9ක් Naikkan. Itu yang ini sahaja sempurna yang mereka percaya pegangan doa. Apa ekstrak kamper sambil ini hati itu, apa ini dingin dingin itu bagi aku dekat temani. Apa ini naikkan ni apa? Apa itu tiada ganda kerana? Eka temani apa janda? Mereka bisnesnya mereka online apa ini rendah kami ini company. Billion hati lihat kita beri permainan ya. Sunli upaya, eva langka itu gain itu tiada ini doa. Eka tekka mo dengan ekspres per naukawe, eka wandi ekan lo mana billion hayak piter tiro. Ewa nang esan ni apur pawai cikaran puluan. Eka ma apur ana ya sima karan puluan. Langkawe apur ana ya tiro, langkawe ada tiawa sedalam dia, ana ya karan permana, apur ana ya dah langkawe tiro. Ewa nang api tawat naibela, IMF itu naibela, minatur itu naibela, apur mereka karan tu ne. Eka nisa api Betulnya ini serat. Untuknya sami ini hati itu, abis naik kat tu kan, nona. Minum air pada kat itu orang naik kat tu jadi ni kira kita mai. Abis ekstrak kamper sami ini hati itu kian. Eke di, abis sahaja kita agam ni, sama hari itu yang jalan itu ikut ni nak puluan, nona nak puluan. Namun tegaknya sahaja kita awak kalah betul lah. Abis wahana abis pada pelik nak sakas kerja tu itu kira kita ekstrak kamper sami ini hati tapi yang jalan kan nona. Aku dekat sini hati satah tisse, kian dah lagi. Arahkanlah dinaga ni mana, eh hati dia mata kiri mana, eh perut dia semar ni mana tiada dinaya di, apitnya noyakut, apa kamkaru hati bahasa mulut, wajah banding ini tiada tahu sekata mai, anda api me, jadi antara kamkaru dinaya samaran ni, apitnya noa me mohde, enggak lulus esen samai api, covid kahle tulah, me rakit dollar rupiah mana salah, atte wajah sewa.
නිදාසෙන්න කලාප කරුවන්ට අද රස්සාවනේ මොන අසාධාරණේ කරත් ඒකට ඉදිරිපත් වෙන්න බයයි හැකියා සුරක්ෂිතභාවයේ තරම්ම නැති කරලා තියෙනවා මේ නිසා අපි ඉල්ලනවා අද මෑන් පාර සේවකයන්ට රස්සාවනේ අද ස්ත්‍රී සේවකයන්ට කිසිදු සේවය අවසන් කිරීමේ ගිරිසිමුකින් තොරව සේවය අවසන් කරගෙන යනවා ඉතින් මේ වාතේ අපි ඉල්ලා සිටිනවා සියලු බලවේගයක නිර්කාරාශී විය යුතුයි සියලු දෙනා එකට ආස එකරාශී විය යුතුයි මේ මොහොතේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන 156කට කන්නේ නැහැ කන්න හොයනවා ඉතින් ඒ නිසා මේ මොහොතේ අපි සියලු දෙනාම එකතු විය යුතුයි යුක්ති සහගත සහ සාධාරණ හඬ නැගීමට සියලු දෙනා එකතු වෙමුයි කියලා මේ ජාත්‍යන්තර කම්කරු දිනයේදී මා දාවිද ශාමික සංගමයේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ජනපීඩනය හා මර්ධනය පරදවමු වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධ මෛරලිය වැඩ කරන ජනතාව ආර්ථික සහ දේශපාලන මර්ධනයට රහී වෙයි ඒ පොඩ්ඩක් ශ්‍රීලංකාවේ දේශපාලනේ කිව්වහම උඹට එතන මෙලෝරිය පේනවා කියලා අතරින් පසු බූරුවෙක් වගේ හැදෙනවා කොච්චර කිව්වා
වාර්තාගත ලාභ වෙනුවෙන් ඔහු වැඩ කළා. ආණ්ඩුව තියෙන හැකියාව සමග ජාත්‍යන්තර හෙට්ටු කිරීම වලදී IMF සහ ණය හිමියන් වෙත ජනතාව පාවා දුන්නෝය. සමස්ත ණය මුදල පොදු ජන යහපත වෙනුවෙන් යොදවන්නේ නැති බව දැන දැනම කිසිදු ලැජ්ජාවක් නැතුව රාජපක්ෂලා වෙත ණය දුන් ජාත්‍යන්තර පෞද්ගලික නම ණය හිමියන් අද දේශීය ණය කප්පාදු කරන්නයි බල කරමින් සිටී. EPF සහ ETF අරමුදල් වල අපේ වැඩ කරන ජනතාව ඉදිරි කරන ලදී මේ මුදල් ණය වලින් කපා දමන්නේයි ඔවුන් නිලස බලපෑම් කරන්නේ ඔවුන් ලබා දුන් පිළිකුල් සහගත ණය ප්‍රතිරූපගත කරන්නේ කිරීම සඳහා මූලික කොන්දේසියක් ලෙසය. අද රට පාලනය කරන්නේ ඡන්දයෙන් පත්න වූ ජනාධිපතිවරයෙක් සහ ජනවරමක් ඉල්ලන්නට බැරි බියගුළු ආණ්ඩුවකි. අද අපි ඉන්නේ නිල බලයක් නොලබාම අධිකාරීවාදී විධායකයන් විසින් රාජ්‍ය සතු සියලු බල අවි අවභාවිත කරන රාජ්‍යකය. විධායකයන් විසින් හදිසි නීතිය ත්‍ස්ත බණත් සහ මිලිටරිය සහ පොලිසිය යොදවමින් ජනතාවගේ භාෂණය සහ එක්රැස්වීමේ නිදහසට බාධා එල්ල කරමින් මර්ධනය කරමින් සිටී. මේ ආර්ථික අර්බුදය පුපුරා ගියේ දේශපාලන අර්බුදයක් ගෝලීය ආර්ථික හා දේශපාලනික අර්බුදයක් මැදය. ගෝලීය මට්ටමින් ලෝක ආර්ථිකය අවපාතයක සිටී. ලෝක බැංකුව විසින් ලෝක ආර්ථිකය අන්තරායකාරී ලෙස අවපාතයකට වැටීමට ආසන්න බව කියා සිටී. මිලියන ගණන් දුප්පත්කමට සහ අසරණ භාවයට තල්ලු කරන ආර්ථික අවපාතයක් ගැන මේ තරම් අනුමානයන් කියා තිබියදී බලවත් රාජ්‍යයන් හෝ ලෝක බැංකුව හා IMF වැනි ජාත්‍යන්තර ආයතන කිසිවක් තමන් හඳුන්වා දුන් තමන් පාලනය කරමින් සිටින ආකෘතික ආර්ථික ආකෘති හේතුවෙන් ඇති වූ මේ අර්බුදයේ වගකීම ඔවුන් බාරගෙන නැත. ඒ අතර ගෙවුණු වසර අට මෙතෙක් ඉතිහාසයේ වාර්තාගත වී ඇති උණුසුම්ම වර්ෂයන් බවට පත් කරමින් ගෝලීය උෂ්ණත්වය වර්ධනය වෙමින් පවතින්නේ බිහිතුණු දේශගුණික විපර්යාසයන්ට විනාශයන්ට ලෝකයම තල්ලු කරමින්ය. ශ්‍රී ලංකාව වැනි රටවල් දේශගුණික විනාශය ඇති කරන්නට අඩුදායකත්වයක් ඇති කරත් එහි නරකම බලපෑම් වලට ශ්‍රී ලංකාවද නතු වී ඇත. අප මේ පානගන්නේ වැඩ කරන ජනතාවට සාධාරණ ජීවන පවත්වාක් උදෙසාය. අප මේ පානගන්නේ වැඩි වෙමින් පවතින ජීවන වියදමට එරෙහිවය. අප මේ පානගන්නේ දරාගත නොහැකි ආහාර අර්බුදයක් දරාගත හැකි ප්‍රවාහන වියදමක් වෙනුවෙනි. එවගේම අප මේ පානගන්නේ දරාගත හැකි විදුලි බිලක් නිදහස් සත්‍යාපනය සහ වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් දියා ගැනීම උදෙසාය. අප මේ පානගන්නේ දූෂිත පෞද්ගලීකරණ ඩීල් වලට සහ අපගේ සුබ සාධන රාජ්‍ය බිඳ දැමීමට එරෙහිවය. අප මේ පානගන්නේ කම්කරු කුලිනු කොන්දේසි සහ ණය කන්දකට සිරකොට ගොවීන් සහ ධීවරයින් ඉඩම් සහ දේපළාධිපතීන් නෙරපා දැමීමට එරෙහිවය. අප මේ පානගන්නේ වැඩ කරන ජනතාව ඉපයූ ධනය සාධාරණ ලෙස බෙදී යාම වෙනුවෙන් වැඩි කරන ලද වැටුප් මෙන්ම වත්කම් බදුකම ඇති කර ගැනීම උදෙසාය. අප මේ පානබ නගන්නේ ජනවරමක් නොමැතිී ජනාධිපතිවරයෙක් හෙට්ටුකොට ගිවිසුම් මත්සංකර සම්පූර්ණයෙන් මේ රටේ ජනතාවගේ කරමත ආර්ථිකයේ අර්බුදය පැට වූ IMF වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් ඇති කරන ලද කොන්දේසි වලට එරෙහිවය. අප මේ ජනතාවට අපගේ ජනතාවට දූෂණය ගැන දූෂණ විරෝධය ගැන බණ කියේශනා කරමින් දූෂිත පාලකයන් සමගම ඩීල් කතා කරන IMF වැනි ආයතනික කුහකකම ආයතනවල කුහකකම ප්‍රශ්නය කරන්නට අපි මෙසේ පානගන්නෙමු. වැඩ කරන ජනතාව ත්‍රස්තවාදීන් ලෙස අර්ථකථනය කළ මර්ධනකාරී ත්‍රස්ත විරෝධී නීතිවලට එරෙහිව අපි මෙලෙස පානගන්නෙමු. අපි මේ පානගන්නේ දෙමළ මුස්ලිම් මලයක දෙමළ ජනතාවට එරෙහි අර්ථවාදී යුක්තියට එරෙහිවය. අප මේ පානගන්නේ නිදහසින් පසු රටටම වසංගතයක්ව අප බෙදා වෙන් කළ ජාතික ප්‍රශ්නයට සාධාරණ
පාලන දේශපාලන විසඳුමක් දිනා ගැනීම උදෙසාය අප මේ පානගන්නේ කාන්තාවන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවන් පීඩාවට පත් කළ පුරුෂ මූලික පීඩනයට එරෙහිවය අප මේ පානගන්නේ විදාගල් විදායක ජනාධි ප්‍රතික්‍රමය අහෝසි කිරීමටය බලය බෙදීම සහ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය උදෙසාය මේ දිනේදී වැඩ කරන ජනතාව එක්සත් වී ඡන්දයෙන් පත්න වූ ජනාධිපතිවරයෙක් සහ ජනවර්ම අහිමි කරගත් ආණ්ඩුවකට පැහැදිලි පණිවිඩයක් අප ලබා දෙමු අර්බුදයේ ඇතිකලයේ වැඩ කරන ජනතාව නොවේ ඒ නිසා අර්බුදයේ බර දරන්නට වැඩ කරන ජනතාව වන අප සූදානම් නොමැත අප වැඩ කරන ජනතාව මේ ජාත්‍යන්තර කම්කරු දිනයේදී යුක්ති සහගත අනාගතයක් වෙනුවෙන් ලෝක කම්කරු ප්‍රජාවද සමග එක්ව පහන ගන්නෙමු කම්කරු ව්‍යාපාරයට ජයවා ලාංකීය වෘත්ති සමිති ව්‍යාපාරයට ජයවා ලෝක කම්කරු ව්‍යාපාරයට ජයවා අද කම්කරු දිනය මේ කම්කරු දිනයේදී අපි දන්නවා කොළඹ අතිවිශාල බෑරියලි ගණනාවක් තියෙනවා මේ රැලි වලින් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ නොවුණු වෘත්තීය සමිති ඒකාබද්ධ එකම මැයිරැලිය මේ පීඩී සිටිසෙන ක්‍රීඩාංගණයේ තියෙන මැයිරැලිය මේ මැයිරැලිය තුල අපි දන්නවා බැංකු සේවකයෝ නිදහස් ජනතා කලාපයේ සේවකයෝ ගොවියෝ වතුකරේ වතු කම්කරුවෝ එවගේම ටෙලිකොම් සේවකයෝ රක්ෂණ සේවකයෝ ගුරුවරු සෞඛ්‍ය සේවකයෝ තැපැල් සේවකයෝ විවිධ ශ්‍රේෂ්ඨවල වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන මේ මැයි රැලිය අද කම්කරු පන්තිය වෘත්තීය සමිති එක්කව වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයි පැහැදිලිවම අපි දන්නවා මේ වෙනකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානම හතුරුයට ඔවුන් සලකන්නේ මේ රටේ වැඩ කරන පන්තිය මේ රටේ වෘත්තීය සමිති ඇයියේ කිසිදු ජනබලයක් නැතුව පොර්ටුවේ හොරුන්ගේ 134ක ඡන්දයෙන් තමයි මේ රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිලා ඉන්නේ ඒ ජනාධිපතිලා ඉන්න ගමන් ජනතාවට විවිධාකාරයේ බොරු කියනවා අද ඔන්න රට ශාස්ත්‍රීයයිලෝ ශාස්ත්‍රීය වෙලා තියන්නේ කොහොමද ණය ගෙවන්නේ ලෝකෙන් ගත ණය ගෙවන්නේ ණය ඔක්කොම ගල් දාලා තියන්නේ රට බංගකොළ කියලා පොහොට්ටියුන් කිව්ව කලින්ම ණය ගෙවන්නේ ණය පොලි ගෙවන්නේ ඉතින් ඒක නිසා මේගොල්ලෝ වියදම් කරනවලු ප්‍රශ්නයක් නෑලු ප්‍රශ්නේ එනවා ණය පොලි ගෙවනකොට ප්‍රශ්නේ එනවා IMF එකේ ලෝන් එක ගෙවනකොට ප්‍රශ්නේ එනවා එතකොට ඉස්සරහට එන්නේ විරණ වැඩ කරන වන්තිය ඒක නිසා තමයි අද ප්‍රතිදස්ත බලද ගණන්ලා ප්‍රධාන ත්‍රස්තවාදී නැට දකින්නේ මේ වෘත්තීය සමිති නායකයෝ වෙන්න නායකයෝ තමයි ත්‍රස්තවාදීන් ඒක නිසා තමයි මේ ප්‍රතිදස්ත බලද ගේන්නේ අපි දැක්කා මේ බලතේ අර්ථ නිරූපණේ කවුද ත්‍රස්තවාදීන් 1979 ත්‍රස්තවාදී අලකේ බලද ගේනකොට දෙමළ මිනිසු ත්‍රස්තවාදීන් ඊට පස්සේ 88-89 සිංහල තරුණයෝ ත්‍රස්තවාදීන් පස්සේ මුස්ලිම් අය ත්‍රස්තවාදීන් ළඟට අන්තරේ ත්‍රස්තවාදී දැන් කවුද අර්ථ නිරූපණය කරන්න යන්නේ කාවද වැඩ කරන වන්තිය අද මේ විරෝධය අම්මේ ත්‍රස්තවාදී වැලක්කීමේ පනත වෙනුවට ගේන්න යන මේ ATA එක අවශ්‍ය කරන්න යනවලු හැබැයි අදහස් ගන්නවලු 30 වෙනිදා කලින් අපි කියනවා විජේදාස රාජපක්ෂ ඇතුළු සමස්ත ආණ්ඩුවටම උඹලට ඔය පනත ගේන්න අපිට දෙන්නේ නැහැ මේ පනත ගේන්නේ ඒකයි අද මෙරටේ ජනතාවගේ මූණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න වැඩ කරන මන්ත්‍රියයි ඒකයි ඒ අපි දන්නවා අද එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන කතා කරනවා මේ නැවේ වන්දිය බිලියන 10කට වැඩි කියලා දක්ෂේරු කරලා තියෙනවා නමුත් මේ වෙනකොට ඒක බිලියන 6කට බස්සලා තියෙනවා ඒ බිලියන 6 ගත්තොත් IMF ලෝන් එකෙන් හම්බෙන්නේ බිලියන 3යි මේකෙන් හම්බෙනවා බිලියන 6ක් අද මොකද කරන්නේ මුංගේ කෙරුවත් කොමිස් ගාලා තියෙන්නේ අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ අද වැඩ කරන පන්තිය රුපියල් 20000ක බඩි වැඩි කිරීමක් වෙනුවෙන් ඉන්නේ අද අධ්‍යාපන ශේෂ්ඨයේ බරපතල අර්බුදයක් අද රණවීර වික්‍රමසිංහ මොකද කියන්නේ පාසල්වල ගිහිල්ලා
මේ අධ්‍යාපනයේ ගොඩනගනවලු නව අධ්‍යාපනය කරනවලු යකෝබේ රණිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වෙලා හිටියා අගමැති වෙලා හිටියා එතකොට බැරි වුණා මේ රටේ අධ්‍යාපනයේ ගොඩනගන්න අද අධ්‍යාපනයේ ගොඩනගීමේ කතා කරන්නේ මොකක්ද ඒ කතා කරනකොට අද දරුවන්ට මන්දපෝෂණය අද මහා බැංකු වාර්තාවල ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කරපු වාර්තාවල සෑම වාර්තාවලම ළමයි මන්දපෝෂණයෙන් ඉන්නේ ඉසුදුමක් නැහැ ළමයට පෙළ පොත් ටික බෙදන්න විදියක් නැහැ ළමයට ඉලෙඳුන් නැහැ ඔබගේ දරුවන්ට සම්පත්තු කුට්ට මං කරන් දෙන්න බෑ ඔබගේ දරුවන්ට බෑ කියා කරන් දෙන්න බෑ අභ්‍යාසමත කරන් දෙන්න බෑ මෙයා වෙන්නවා විශාල අධ්‍යාපන වර්ධනයක් ඒ නිසා මේ රැවටිලිවල අපි තවදුරටත් ඉඳ දෙන්න ඕනේ නැහැ මේගොල්ලන්ට කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැහැ ඒ නිසා විසඳුම තියන්නේ අපේ අතේ අපි කියනවා අපි ඔබලගේ ප්‍රතිසස්ත බලතට වෙන වරත් වලට කිසි දෙයකට බය වෙන්නේ නැහැ මෙරටේ ගුරුවරු පෞගිය 15 වෙනිදා වෙන්නවා බලය මොකද්ද කියලා අපි කොහොමද වෙන්නලා තින්නේ බලය ඒ නිසා අපි සියලු දෙනා ඒකාබද්ධව සමස්ත වැඩ කරන පන්තියත් එක්ක බලට බය නැතුව මෙරටේ ජනතාව විමුක්තිය වෙනුවෙන් දැඩිව බැලී ඉන්නා කියන කාරණාව පැහැදිලිව ප්‍රකාශ කරනවා ඔබට ස්තුතියි මේ විනාඩි තුන කාලේ අපිට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ගියොත් අපිට මොනවද අපි කරන්න කියන එක ගැන අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නිදහස් වෙන කලාපය ගැන කතා කරන්න ගියොත් පැය ගාණක් කතා කරන්න පුළුවන් අපි හැමදාම කතා කරලා තියෙනවා කොවිඩ් කාලේ වෙන කලාපයේ කම්කරුවන් කොච්චර කැප කිරීම කෙරුවද ඒ කම්කරුවන්ගෙන් 150,000 රැකියාවලින් නිරපොළ දාලා තියෙනවා අද වෙනතුරු මේ ආර්ථික අර්බුදේ පාවිච්චි කරලා කර්මාන්ත ශාලා 40ක් වහල් දාලා තියෙනවා. සුළුහා මලිප්ප මේ උඩා පරිමාණ කර්මාන්ත ශාලාවල 73,000 අස් කරලා තියෙනවා. අපි මේව දන්නවා. අපි මේව නොදන්නවා නෙමෙයි. දැන් මේ අපේ රටේ ඇතිවෙගෙන යන හැම ප්‍රශ්නයක් ගැනම අපේ වෘත්තීය සමිති බහුජන සංවිධාන දැනුවත්. ප්‍රශ්න විතරයි නෙමෙයි ප්‍රශ්න වලට විසඳුමක් ගන්නවා මොනවද අපි ඉල්ලන්නේ කියලා ගන්නවා දැන් අද අපි කියවපු අපේ ලේඛනයේ බැලුවොත් අපි ප්‍රකාශයේ බැලුවොත් අපේ ප්‍රකාශය අපි තාම හොඳට විග්‍රහ කරලා තියෙනවා අද රටේ තියෙන අර්බුදේ මොකක්ද ලෝකයේ තියෙන අර්බුදේ මොකක්ද ඒක නිසා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි නොදන්නා නෙමෙයි මෙතන ඉන්න සහෝදර සහෝදරියන් දන්නවා නමුත් ගැටලුව තියෙන්නේ අපිට අපි අද මේ ප්‍රශ්න නිසා ඔක්කොම එකට එකතු වෙලා ඉන්නවා වෘත්තීය සමිති 14ක් බහුජන සංවිධාන 32ක් සහ නොයෙකුත් සංවිධාන එකතු වෙලා තියෙනවා නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි හෙට ඉඳන් මොනවද කරන්න කියන එක ගැන අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා මොකද අපි දන්නවා ඔය කියන ප්‍රශ්න ගැන කොච්චර උද්ඝෝෂණ පෞගිය කාලේ තිබුණාද ප්‍රතිත්‍රාස්ත පනත අහෝසි කරනු ත්‍රස්තවාදී පනත අහෝසි කරනු අසාධාරණ බදු ඉවත් කරනු විදුලි බිල අඩු කරනු කොච්චර සටන් තිබුණාද ඒ සටන් දිහා බලපුවම ඒ සටන් කරපු ඔක්කොම අද මෙතන ඉන්න ඕන නේද මෙතන ඉන්න ඕන නේද අද නේද ඔක්කොටම එකතු වෙන්න ඕන දිනේ නමුත් අද ඒ අය කොහෙද ඉන්නේ එදා සටන් කැඳවලා පෑ ගහපු එඩිටරව ප්‍රකාශ කරපු නොයෙක් දේවල් කියපු අය මැයි දින එනකොට තම තමන්ගේ පක්ෂ පස්සේ ගමන් කරන්න පටන් ගන්නවා ඇයි ඒ අයට ඇත්ත උමනාවක් නැහැ මේ ප්‍රශ්න විසඳන්න ඒගොල්ලන්ට ඇත්ත උමනාව තියෙන්නේ මේ ප්‍රශ්න තියාගෙන යන්න තියාගෙන යමින් තමන්ගේ පක්ෂේ කොහොමද ඊළඟට බලයට එන්නේ කියලා ඒක තමයි ඒගොල්ලන්ගේ එකම උමනාව නමුත් මෙතන තියෙන වෘත්තීය සමිති ස්වාධීන වෘත්තීය සමිති හැටියට අපිට තියෙන ඒ වගේ උමනාවක් නෙමෙයි අපිට ඕනේ මේ ප්‍රශ්න විසඳුම් හොයන්න හැබැයි අපි විතරක් එකතු වෙලා මේවට විසඳුම් හොයා ගැනීම තියෙන සීමිත බව අපි දැක්කා අපි අත්දැකලා තියෙනවා අපි මොනතරම් සටන් කෙරුවත් ආණ්ඩුවේ වැඩපිළිවෙල නතර කරන්න බැරුව ගිහිල්ලා තියෙනවා ඒක නිසා සහෝදරයනි සහෝදරවරුනි අද අපිට අවශ්‍යයි පැහැදිලි වැඩපිළිවෙල පැහැදිලි එක්සත්කමක් ඒ සඳහා තමයි අපි අද පෙළ ගැසිය යුතුව තියෙන්නේ මොකද අපි හෙට ඉඳන් නැවත ගිහිලා අපේ සම්ප්‍රදායික
සටන් ක්‍රමවලට යනවා නම් අපි මේ එක්සත්කම කඩලා දාලා එක එක තැන්වල කරන සම්දර්ශන උද්ඝෝෂණවලට ගිහිල්ලා අපේ මේ අද අපි එකඟ වුණු මේ ලියවිල්ල පදනම් කරගෙන එක්සත්ව කටයුතු කරන්න සූදානම් නොවෙනවා නම් අපිට නැවත ලබන අවුරුද්දේ මැයි දිනේ පවත්වලා කියන්න වෙන්නේ මේ ටිකම තමයි. ඒක නිසා අපි යෝජනා කරන්නේ මේ අවබෝධය අපිට තියෙන නිසා අපි යම් ප්‍රමාණයකට අද දින මේ මැයි දිනේ එක්සත්ව ස්වාධීන වෘත්තීය සමිති බෞද්ධ සංවිධාන දීවර සංවිධාන ගොවි සංවිධාන කාන්තා සංවිධාන එකතු වෙලා පවත්වපු මේ මැයි දිනේ මේ පදනම අපි ඉදිරියට ගෙන යමු. මේ පදනම අපි ශක්තිමත් කරමු. මේ සියලු ජනකොට ඒකරාශි කරන්න පුළුවන් මහජන ව්‍යාපාරයකට අපි මුල පුරමු. ඒක මුල පුරන්ඩ අද මැයි දිනේ අපි යොදා ගනිමු. ඒ සඳහා කැපවෙමු. ඊට පටහැනිව සම්දර්ශනාත්මක ප්‍රකාශන කරන සටන් කරන අයගෙන් අපි ප්‍රශ්න කරමු. ඇයි ඕගොල්ලෝ එකතු වෙන්නේ නැත්තේ? ඇයි ඕගොල්ලන්ට සැබෑ වමනාවක් නැද්ද මේවා පරාජය කරන්න කියලා ප්‍රශ්න කරමින් අපේ ශක්තිය අපි වර්ධනය කර ගැනීමට ඒක රාශි වෙමු කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. වද දීපු කතා ගොඩක් එක්ක අවසානය දකිමින් ඉන්න අපි කාලයක් බලාපොරොත්තු වෙච්ච ස්වාධීන වෘත්තීය සමිති. ස්වාධීනයි කියන්නේ වැරදියට වටහා ගන්න එපා. එක දේශපාලන පක්ෂයකට ඒ දේශපාලන පක්ෂය බලයට පත් කිරීමේ අරමුණින් විතරක් කඩේ යන මැයි දින පෙළපාලි ගණනාවක් අතර අපිට අද පුළුවන් වුණා ලංකාවේ ප්‍රධානතම සහ එකම වෘත්තීය සමිති ඇත්ත මැයි දිනය රැළිය පවත්වන්න. එකම අපි අලුත් මානයකට යනවා නම් ලෝකයේ මේ වෙලාවේ සුහුරු මානවයේ කදමින් ඉන්නවා. ඒ කියන්නේ මානව පරිණාමයේ ඊළඟ මානවය හදමින් ඉන්නවා. අපේ රට බංකොලොත් වෙලා හොම්බෙන් ඇරගෙන ඉන්නකොට අපි ආශ්චර්ය මවන්න දීලා තියෙනවා මහලු මිනිස්සෙකුට. ඒකලා අපි හිතාගෙන ඉන්නවා, සමහර අය හිතාගෙන ඉන්නවා දැන් රට මාර ශෝක්‍ය. තවත් සමහර අය හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාර එකට මේ රට පාලනය කරනවා කියලා. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියන එක කියන්න ඉන්නේ අපේ රටේ වෘත්තීය සමිති. ඒක තේරුම් ගන්න ඉන්නේ අපේ රටේ වෘත්තීය සමිති. ඒක තේරුම් අරගෙන මේ රටේ මිනිස්සු මෙහෙවන්න ඉන්නේ මේ රටේ වෘත්තීය සමිති. එනිසා ඊට කලින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා මේ රටේ වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් කියලා. මෙන්න මේ පටලැවිල්ල ලියා ගැනීම අපි වෘත්තීය සමිති විදියට එකතු වෙච්ච මේ මැයි දිනේ අපිට දෙන අභියෝගයක්. දැන් මේ රටේ මොකද වෙන්නේ? මේ රට පාලනය කරන්නේ කවුද? මේ රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා හිතාගෙන ඉන්න අයට අපි ඉතා පැහැදිලිව කියනවා මේ ආටෝපයෙන් මිදෙන්න. විශේෂයෙන්ම මේ රට දැන් පාලනයෙන් ගිලිහිලා තියෙන කාලාන්තරයක් තිස්සේ එක එක පාලකයෝ ගෙනල්ලා එක එක මැයි දිනවල අපේ රටේ මිනිස්සු ගිහිල්ලා එක එක ආශ්චර්යයන් මවනකන් අපි බලාගෙන ඉඳලා අවසාන වශයෙන් රට බංකොලොත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා දැන් අපි ඕගොල්ලෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ, අපි දැන් IMF එක කියන ඒවා ජාත්‍යන්තරය කියන ඒවා කරනවා කියලා. එතකොට හත් දෙයියනේ මේ රට බංකොලොත් කරේ, මේ රට මෙච්චර අමාරුවේ දැම්මේ අපිද? වෘත්තීය සමිතිද? මේ වැඩ කරන මිනිස්සුද? නෑ, මේ රටේ වැඩ කරන මිනිස්සුන්ට ලෝකයේ අදත් ඕනෙම තැනක ඉඩක් තියෙනවා. මේ රටේ වැඩ කරන මිනිස්සු හරියට වැඩ කරනවා, නියම ශ්‍රමිකයෝ දියුණු ශ්‍රම බලකායක් ඉන්නවා කියලා මේ ලෝකෙම පිළිගන්නවා. මේ රටේ සෞඛ්‍ය සේවාව ගත්තත්, අධ්‍යාපන සේවාව ගත්තත්, තැපැල් සේවාව ගත්තත්, ඇඟලුම් කර්මාන්තය ගත්තත් ලෝකයේ ඕනෑම තැනක පිළිගන්න ශ්‍රම වෙළඳපොළක් තියෙන ශ්‍රමිකයෝ ඉන්න රටක් මේක. එහෙනම් මේ රට බංකොලොත් වෙන්නේ කොහොමද? මේ රට බංකොලොත් වෙන්නේ රනිල් වික්‍රමසිංහලා ඉඳලා. මේ රට බංකොලොත් වෙන්නේ රාජපක්ෂලා ඉඳලා. මේ රට බංකොලොත් වෙන්නේ මේ රට පාලනය කරපු මිනිස්සුන්ගේ අදක්ෂතාවය නිසා. කරුමෙට අපි ආයේ ඒගොල්ලෝ මිරකල් මවනකන් දැන් බලාගෙන ඉන්නවා.
හැබැයි මතක තියාගන්න මේ රට මේ වෙලාවේ පාලනයෙන් ගිනිලා තියෙන්නේ මේ රටේ මිනිසුන්ගේ පාලනයෙන් ගිනිලා තියෙන්නේ මේ රට පාලනය කරන්නේ අපි නෙවෙයි මේ රට පාලනය කරන්නේ ඒ ජාත්‍යන්තරයේ මුල්්‍ය උමනාවන්ට අනුව ඒ ජාත්‍යන්තරයේ මුල්්‍ය උමනාවන් වල නියෝජිතයා තමයි අද රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ නිසා තමයි යාට ගොඩාක් දේවල් තියෙනවා කියලා පෙන්නන ගොඩාක් දේවල් තියෙනවා කියලා පෙන්වන්න හදන ව්‍යාපෘති හැදෙන්නේ ඒ නිසා තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවේ යන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චණ්ඩිපාඨ දාගෙන විධායක ජනාධිපති විදියට අපිව පාලනය කරන්නේ. ඇයි එයා පාලනය කරන්නේ අපිව? හැබැයි එයා පාලනය වෙන්නේ ජාත්‍යන්තරයේ වුණේ විදියට. ඒ නිසා එයා අපේ නියෝජිතයෙක්ද එහෙම නැත්නම් ජාත්‍යන්තරයේ නියෝජිතයෙක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. එයා කියනවා IMF එකත් එක්ක එයා මේ ගිවිසුම ගැව්වා අර ගිවිසුම ගැව්වා 2045 දී අපේ රට සංවර්ධිත රටක් වෙනවා කියලා. එතකොට එයා එහෙම කියන්නේ අපේ රට දිහා බලලා නෙවෙයි ඒ ජාත්‍යන්තරයේ නායකන්ද අපිට ගෙවන්න තව දේවල් තියෙනවා නම් විකුණන්න තව දේවල් තියෙනවා නම් මේ රටේ මිනිස්සු පිටින් හරි විකුණලා ඒ ණය පියව ගන්නකන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ මේ පුටුවේ තියාගන්න එක ඒ ජාත්‍යන්තරයේ උමනාවක් ඒ නිසා අපි බැනලා වැඩක් නැහැ ඇමරිකාවට අපි බැනලා වැඩක් නැහැ චීනයට අපි බැනලා වැඩක් නැහැ ඉන්දියාවට අපි බනින්නට ඕනේ අපිව පාලනය කරන්න ජාත්‍යන්තරයේ උමනාවන්ට වැඩ කරන නියෝජිතයෙක්පත් කරලා නිගම්බලන් ඉන්න අපිට ඒ නිසා අරගලයක් අවශ්‍යයි ඒ අරගලය පිටපීල්ල ගිහිල්ලා නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් බලයටපත් උනා නම් රනිල් වික්‍රමසිංහට එක්ක උගන්වන්න ඕනේ මේ රටේ මිනිස්සුත් එක්ක පාලනය කරන හැටි නැත්නම් එහෙම පාලනය කරන්න දන්න කෙනෙක් අපිපත් කරගන්නට ඕනේ ඒ නිසා මේ රටේ වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් කියන රනිල් වික්‍රමසිංහට අපි කියනවා වෘත්තීය සමිති මේ නියෝජනය කරන්නේ මේ රටේ ශ්‍රම බලකාය මෙරටේ ශ්‍රම බලකාය කියන්නේ මෙරටට කන්න දෙන මිනිස්සු අපි වෘත්තීය සමිති විතරක් නෙවෙයි අපේ රටේ මිනිස්සු කන්නේ බොන්නේ අපිත් එක්ක අපි හම්බ කරන ඒවායින් මේ රට පවතින මේ ශ්‍රම බලකාය උමනාවන් එක්ක ඒ නිසා අපි කියනවා ශ්‍රම බලකාය කියන්නේ මෙරටේ ජනතාව කියන්නේ මේ රටේ ජනතාව කියන්නේ මේ රටේ අයිතිකාරු ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා ඔය කියන සේරම කරන්න කැමති නම් ඡන්දයක් ඉල්ලලා දිනලා මිනිස්සුලාට කිව්වොත් ඔවා කරන්න කියලා අපි ලෑස්ති වුණාට ඕක කරන්න දෙන්න. ඒ නිසා ඡන්දෙට බයයි නම් ඡන්දයක් තියන්න බැරි නම් මේ රටේ මිනිස්සු කියලා පිළිබඳව විශ්වාසයක් නැත්නම් මේ රටේ ජනතාවගේ මතය පිළිබඳව විශ්වාසයක් නැත්නම් අර නූතන මානවයා යන දිශාවට නාකි මහල්ලෙකුට මේ රට පරිවර්තනය කරන්න බෑ කියලා දැනගෙන අපි මේ නව දැනුමත් එක්ක රට ලෝකයේත් එක්ක සම්බන්ධ කරන මේ දැනුම් සම්භාරයත් එක්ක රට පාලනය කරන්න පුළුවන් සැබෑ වෙනසක් මේ රටේ ඇති කරන්නට ඕනේ ඒ වෙනස ඇති කරන්න පුළුවන් අපිට ඒ වෙනස ඇති කරන්න පුළුවන් ශ්‍රම බලකායට ඒ වෙනස ඇති කරන්නට නායකත්වය දෙන්නට පුළුවන් වෘත්තීය සමිති වලට එනිසා ඒ වෙනස ඇති කරමු ඒ වෙනස වෙනුවෙන් අරගල කරමු අපි මේ වෙනස මේ රටේ ඇත්ත වෙනසක් බවට පරිවර්තනය වෙනකන් ඉස්සරහට යමු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙයිදිරයට ජය වේවා කියමින් මම නිරනවා බොහොම ස්තුතියි ලක් තිරන පුවතකට එහා ගිය රට ගැන කුමක්